සොයා මිටි පරිප්පුයි කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම ආහාරයක්නේ. ඉතින් මේ ප්‍රියතම ආහාර දෙක එකතු කරලා රසට හදාගන්න පුළුවන් කරී එකක් කියලා දෙන්න හිතුවා. සොයා මිටි පරිප්පුයි දෙකම එකට දාලා විශේෂයෙන්ම බෝඩින් වල ඉන්න, හොස්ටල් වල ඉන්න, ඒ වගේම ගොඩක් බිස්සී අයට මේක ප්‍රයෝජනවත් වේවි. මොකද දෙකම එකතු වෙන නිසා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මෙතන මම පරිප්පු ටිකක් අරගෙන තියෙනවා. මම මේක හොඳට හොදලා අරන් තියන්නේ. දැන් මම මේ පරිප්පු එකට කරපිංච ටිකක් එකතු කර ගන්නවා. රම්පෙත් තියනවා නම් දාගන්න. බීලුණු ගෙඩියකින් භාගයක් විතර, අමිරිස් කරලක්, ඊළඟට සුදු ලුණු බික් දෙකක් තුනක්, උණුහාල් ඇට ටිකක්, කුරුඳු කෑල්ලක්, කහ චුට්ටක්, ඒ වගේම මිරිස් හරිම පොඩ්ඩක්, අමු තුන පහත් බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක වැහෙන්න වගේ වතුර දාලා මේක තැම්බෙන්න තියෙනවා. මේකට වතුර ගොඩාක් දාගන්න එපා, එහෙමනම් පරිප්පු එක බැරි වේවි. මේක නිකන් බාගෙට තැම්බෙන්න වගේ තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. මම මේකට ලුණුත් එකතු කර ගන්නවා. දැන් අපි මේක දැන් මේ පරිප්පු එක තැම්බෙන්න ලිපේ තියාගමු. මේක තැම්බෙන අතරේ මම සෝයා මීට් පැකට් එකකින් භාගයක් ගත්තා. ඒ කියන්නේ ග්‍රෑම් 90 පැකට් එකකින් භාගයක් විතර, ග්‍රෑම් 40ක් විතර වෙන්න. ඊට පස්සේ මම මේකට ලුණුයි උණු වතුරයි දාලා ආයෙත් මේ සෝයා මීට් එක හොඳට තැම්බෙන්න දෙනවා. ඔන්න දැන් පරිප්පු එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ වෙන භාජනයකට තෙල් ටිකක් එකතු කරගන්න. දැන් ඔය භාජන හොදගන්න කම්මැලි කෙනෙක් නම් අර පරිප්පු හදපු භාජනේ පරිප්පු ටික අයින් කරගෙන ඒකටම මේ වැඩේ කරගන්නත් පුළුවන්. තෙල් ටික රත් වෙද්දි මම මේකට තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. अरे बीलून गिड़ी इतर बागे एक मन तेल में दाल दम की चुट्टा तेमपरा करोने मेट की उम्म तेल हट बेदे मम्मी मिरी कुड़ी तेहंदाक करना तेल इक मुद्दे तेल कलवाना इलाट बेदप तुनपावड़ी तेहंदी दिखाकान एक मेकत्क हट कलवाना ඊට පස්සේ මම අර කලින් වතුර දාපු සොයා මීට් එක දැන් මේ ටික හොඳටම මම වතුර අයින් කරගෙන තියෙන්නේ. වතුර ටික ඔක්කොම හොඳට මිරිකලා අයින් කරගෙන දැන් ඒක මේ තෙල් එකට එකතු කරගන්න. සොයා මීට් එක මේ මිරිස් ටිකත් එක්ක හොඳට උරා ගන්නකම් හොඳට පොඩ්ඩක් බැදෙන්න දෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ ගෙදර තක්කාලි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට තක්කාලි ගෙඩියක් එකතු කරගන්න මේ වෙලාවේ. හරිම රසවත් තක්කාලි දැම්මොත් එහෙම. මගේ ළඟ තක්කාලි නැහැ. ඒක නිසා මම තක්කාලි දාගන්නේ නැහැ. දැන් ලුණු එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. මම මේකට අමිරිස් කරලත් දාගන්නවා. දැන් සොයා මීට් එක හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම අන්තිමේටම පරිප්පු ටික මේකට එකතු කරගන්නවා. පරිප්පු එක එකතු කරගෙන මේ දෙක හොඳට කලවම් කරගන්න. මේ දෙක හොඳට කලවම් කරගෙන ඉවර වෙලා ඔයාට වතුර චුට්ටක් මේකට එකතු කරගන්න පුළුවන් වා කැමති නම්. ඊට පස්සේ ලුණු පදම බලලා මේක ඩිප් ඔෆ් කරලා කැමර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේකට මිටිකිරි ටිකක් එකතු කරගන්න පුළුවන්. මිටිකිරි කෝප්ප භාගයක් විතර හරි ඔයාට හොදි අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්නත් පුළුවන්. මිටිකිරි ටිකක් මේකට එකතු කරගත්තොත් ඇත්තටම හරිම රසවත්. ඒ විදිහට කන්නත් පුළුවන්. පොල් කිරි එක හොඳට උතුරුවාට පස්සේ අපිට මේක ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් මේක හරිම රසවත් කෑමක්. මොකද පරිප්පුයි සොයා මීට් දෙකම එකට තියෙන නිසා වෙනස්ම රසක් තමයි මේකෙන් එන්නේ. හදාගන්නත් හරිම පහසුයි. කාලය ගොඩාක් ඉතුරු වෙනවා අපේ. ඉතින් ඒක නිසා ඔයාලත් මේක try කරලා බලන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඒ වගේම හරිම රසවත්. මම හිතනවා මේ රෙසිපි එකට තව ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරන්න මම ඔයාලා හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.